අයිබෝවන් ඔබට සුප තවසක් වවා. ලාක්්න හතරක බලේ වැඩි කරන රාජයෝගතුනා කොදාවනවා. මේෂ කටක වච්ச்சிික මීන ලක්නවලේ නුපචන්මීන්ට වැඩිඵලයක් කොදා කරමින් ஆන් ලාක්නාட்டின் උපන්සිලු දෙනාට සුභ පලගෙන දෙමින් සඳග්‍රහයා මෝලික කරගත් ගාජකේශරි නේජබංග රාජයෝගය සහ මහා පරිවර්තනයන යෝගතුන, නොඇැම්බර් මස දෙවැනිතා සෙනසිරාතා රාත්‍රී එකළහයි විසිතුනට සඳූග්‍රායාස්වකය නීජ භවනවන වර්චික රාශයට පැමිණීමත් සමග උදාවනවා. වච්චික රාශිගත වන සඳුට සප්තම දෘෂ්ටියෙන් සිටින වෂපරාශයේ වාක්‍රියනිසා උච්ච බලය ලැබු ගුරු ප්‍රබන කජිකේශරී යෝගය උතා කරනවා. එම සඳු තැම්පත් වූචික රාශිය අධිපති අගහරු එහි ත්‍රිකුවන රැසක්වන කටකේට ගොස් නීජව සිටි මෙන් නීජබංග රාජයෝගයක් සහ මහා පරිවර්තන රාජයෝගයක් වොදා කරනවා. එයනු ව මේකී යෝගතුන නොෑම්බර් මස පස්වැනිදා අගහරුවා දා උදේ නම්යැයි හතලෙස් පහට සඳග්‍රහයා ධනු රාශිගත වනතෙක් පවතිනවා. එ අනුවව උපති කේන්ද්‍රයේ සඳුග්‍රහයා කේන්ද්‍රකොටගෙන මෙකී යෝග යේදී ඇති දැනට සඳුග්‍රහයාට අයත් මහදශා අන්තර්දශා ගතකරමින් සිටින අයටද සුරතල් මසුන් හා මිරදිය මසුන් ඇතිකිරීමේකාර්මාන්ත, කරි නිපඳවී මේ කාර්මාන්ත ආරභ කිරීමෙන් பூமிත பெட்්‍රල් அම්ල සම්බන්ධ ව්‍යාපාර කටයතු ආරභ කිරීමෙන්, උසස් ප්‍රතිඵල බුක්තිවිඳීමේ වාසනාව උදාවනවා. එමෙන්ම විදේශකමන් පිහිනම් කෙමිඳුම්පුොහුණ වීමේ කටයතු ආරභකිරීමටද දරුවන් නැතිේ අඹු සැමියන්ට දරුපල සඳහා සම්භෝගහියදීමටද මේකාලය ස්ොභ වනවා. දැඩි සිතා කැති අයෙකු යම්කිසි කටයුතක් සඳහා එකකර ගැනීමට අමනාප වූ අයකු සමඟ මිත්‍රවීමටද, මේක සඳු වූච්ජික රාශයෙහි ගෝචිරවන කාලසීමාව සුභ වනවා. මේ සියලු කටයතු සඳහා වඩාත්ම ශිභවන්ඩේ නොවැැම්බර් මස හතරවැනිදා සඳුදා උදේ පහයි පනස් අටේසිට, හැයි පනස් අටදක්වාත් දහවල් දොළහයි පනස් අටේසිට, එකයි පනස් අට දක්වා සහ රාත්‍රී හතයි පනස් අටේසිට, අටයි පනස් පහදාක්වා සඳුහෝරාාවේ මිනිතු දොළහක් පමණ පවතින ගුරුගේ පංචම කාල හෝරාාවේ මිනතු හතරක් පමණ පවතින ගුරුගේ සුක්ෂම කාල හෝරාවයි. ඒ අනෝ එවැනි කටයුත්තාක් කාරම්භ කරන්නේ නම් සද පැහැතිේ වස්්‍රයකින් සැරස පත්තිනිමෑණියන්ට පහනක් දල්වා, උතර බලා එම සුභ කටයුතු ආරම්භ කිරීම වඩාතියෝග්‍ය වනවා. සඳගේ පච්චිකරාශීය ගෝචරය අප රටට බලපානාකාරය පිළිබඳව විමසා බැලීමේදී මේ කාල සීමමාව තුල ඉදන කෙරි සහ කීරියාාශ්‍රිතව නිෂ්පාධතාහාර සොනභ වියහැකි අතර පානිය ජලය සම්පන්ධ ගැටලු සම්මහන් වනවා. ඒ දිවහිනේ ඇතැම් පළත්වල තදවැසේ ඇතිවියහැකි බවක් පෙන්නම් කරනවා. ඉතින් අපි දැන් මෙතැන් සිට ලක්න පලාපල එකෙන් නැක වෙමසා පලමු. මේෂලක්නය. සෙව්වැන්න අධිපති සඳූ අටවැන්නෙහි ගෝචිරවීම මවගේ දේපල ධනය අන්තිම කැමතිපත්‍ර මගෙන් හිමිවන රැකිය්‍යාපාරවලින් ධනය ලැබෙන කාලයක් වන බවක් පෙන්නුම් කරනවා. දරුපල නොමැති මේෂලක්න කාන්තාවන්ට දරුගැප්හටගන්නා කාලයක් වන පවක් පෙන යනවා. වශම ලක්නය තුන් වැඩනාාධදිිපති සඳූ හත්වැන්නේෙහි ගෝචරය වේම හවුල්ලේ කරන ජන්ගම ව්‍යාපාරවලින් වෙනදාට වඩා මෙල මුදල් ලැබෙන කාලයක් වන බවක් පෙන්නම් කරනවා. වීවාෙන් බාල සහෝදරි අන්ගෙන් වීවාහක සහකාරය මගින් ධනය ලැබෙන අතර අබු සැමියන් අතර සතුට ප්‍රීතිය වර්ධනය වන කාලයක් බව පෙනී යනවා. මෙතන ලක්නජ. මෙතන ලක්නේනු පන්ජන්මීන්ට හයවැන් වූ ුවචිකරෑසෙහි සඳු ගමන් කරන දින දෙකහමාර තුළ මිරතිය මත්සේ කර්මාන්තෙන්, ජාලජත්සත්ව සහ ශාක සම්බන්ධ කටයතුවලින් වෙනදාට වටා අතමිට සරුකරවන කාලයක් වන බවක් පෙන්නු කරනවා. කටකලක්නය අදාළ දින දෙකහමාර තුළ කටකලක්න, රුණියන්ට දරක පැතිබීමටත් ගැබ්නියන්ට දරුවන් ලැබීමටත් ප්‍රාථමික සහ උසාසාධ්‍යාපන කටේතුවල යෙදෙන ශේෂ ශේෂ්‍යාවන්ට අධ්‍යාපන කටේතු සාර්ථකර ගැනීමටත් හැකිවනවා. පහෙනම් තරගකරුවන්ට ජයත්වන කාලයක් වන පවක් පෙන්නුම් කරනවා.සිහ ලක්නජ මාතෘ කාරක සඳු සිවවැන්නේ බාලවත්ව ගමන් කරන දෙන දෙකහමාර තුළ මාවගේ සෞ්‍යතාත්වේ යහපත්තාතට හැරන අතර ගෙදර සාමය සමග ඇතිවන ආගමට දහමට සිතයොමුවන සැනසිලිදායක කාලයක් වන බවක් පෙන්නම් කරනවා. කන්න අලක්නය මේ දින දෙකහමාර තුළ ලේඛක ලේගිකාවන්ගෙන්සාංගේ තාඥියන්කෙන් චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්ගෙන් උසස් නිර්මාණ බිහිවන, ල් හිමියන්ට රසි කැවිලි සිසිල් බීමම අල්වි කරන ජන්ගම වෙළතුන්ට ලාබලැපෙන කාලයක් වන බවක් පෙන්ண்ணும் කරනවා. துළන් හක්නජ රැකයා කටයුතුවලින් දියුණුවක් ඇතිකරන තැම්පා ධනය වාර්තනය වන කාලයක් වන බවක් පෙන්ண்ணும் කරනවා. එමෙන්ම පවුලේ සාමාජිකයන් අතර සතුට සාමධානය සමගිය වාර්තනයට හේතුවැති වන බව පෙනී යනවා. විච්චික ලක්නැජ අ්‍ය ලාක්න හිමියන්ට වඩා විච්චි ලක්න හිමියන්ට සාධක්‍රහයාගේ වච්චිකරාශි ගතගෝචරය ශවභපල කෙන දෙන බවක් පෙන්නුම් කරනවා. උස සාධ්‍යාපන කටයුතු සාර්ථකවීමටත් විදේශකමන්වලින් පියාවැනි වැඩිහිටියන්ගෙන් ලාභ ප්‍රයෝචන අත්වීමට හේතුවන අතර තරුණ තරුණියන්ට උසස් විවාහයක් සිදුවීමටත් හේතුවැතිවන බවක් පෙන්නුම් කරනවා. ධනු ලක්නය ධනුලාක්නය අටාධිපති සඳ දොනොස්වැන්න වච්චි කරැසහි ගමන් කරන්නේසාරලානම් විපරිත රාජයෝගය උදා කරමින්. අන්‍යන්ගේ දේපල ධනය අන්තිම කැමතිපත්‍ර මගින් හිමිවීමටත් ප්‍රීතිමත් විදේශ සංචාරයන් සිදුවීමටත් උදරය යටිබට ලිංගේන්ද්‍රයාශිත ශල්ලි කර්ම සාර්ථකවීමටත් හේතුවැතිවන පවක් පෙන්නුම් කරනවා. මකරලක්නජ හුල් ව්‍යාපාර කටීතුවලින් ජන්ගම හල් ව්‍යාපාර කටීතුවලින් බිරිඳගෙන් ලිපි ලේඛනාදී කටීතුවලින් ධනය ලබාතනග්‍රහගෝචරයක් තිබෙන බවක් පෙන්නු කරනවා. විභාකවලින් උසස් සමාර්තයන් ලැබීමටත් හේතු ඇති වනවා. குුம்பලක්නය நாවික සௌකශේස්රේ දීවර වැනි ජාලයට සම්පන්ධ රැකයා කරනයිගේ, කයා කටීතුවල දියුණුව ඇතිවන කාලයක් වන බවක් පෙන්නම් කරනවා. விවිත රෝගවලින් පீඩාවිඳබින් සිටි කුம்ப ලක්්නිහිම්මියන්ගේ රෝග සුවවන කාලයක් වනබව පெෙන යනවා. மீන ලක්නය විදේශකමන් සහ විදේශයන් සමග කරන හෝුල් ව්‍යාපාර කටීතු සාර්ථකවන කාලසීමාවක් වනවාට සේව, කාලක් තිස්සේතරුපල බලාපොරතිවෙන් සිටි කාන්තාවන්ට, ධරපන ලැබෙන කාලයක් වන බවක් පෙන්නුම් කරනවා.